පන්නේ පින කියල කියන්නේ චිත්තං පුනාතීති ්ඥං චිත්තංක හිත පුනාති කියල කියන්නේ පිරිසිදීම පිරිසිද වීම පුං්ඥං පිනයි හිත පිරිසිදුවීම තමයි පිණ ගොඩාක්කාය කල්පනා කරනවා හිත සතුටු කර ගැනීම තමයි පින කියලා. හිත සතුටු කර ගැනීම පිනයි. මට ඕන තරං කියල තියෙන හිතේ සතුට පිනනය න්තුරුවන කියලා . හිතේ සතුට පිනනං අපිට මොන තරං වාරවල අයහපත් වැඩ කරාට පස්සේ සතුට දැනෙනවාදනෑ. කොච්චර සන්තෝසයක් දැනෙනවද සමහර හොරෙන් කරන පව් වැඩුවලින්. හෝ නේ නෑ කියන සතුට අදාලකාරයේ සතුට සතුට තියෙන නෑ. සතුට නෙවේ පින මතකතියග. පින යනු පුනාති පිරිසිද වීමයි බුද්ධදත්ත මාහිමියන් විවරණය කර තියෙනුනේ පුනාාති කියන වචනය උන්හන්ස ලියපු පලි වචනවලට ලියපු අර්ථකථන ග්‍රන්ථ බල පුනාතිකයන්නේ පොලනවා කියන අර්ථය. පිරිසිදු කරනව කියන අර්ථය. පවිත්‍ර කරනව කිය නර්ථය තමයි දීල තින පුනාාතිකන වචනයට. එමෙනතුව සතුට වෙනවා කිය නර්ථයක් එතන නෑ. හන්දා මටකතයා ගන්න හිත පිරිසිතුවීම තමයි පින කියල කියා. දැම්ම තුන් මාසෙම උනේ. ඇති තුමාගේ මැතිනියක හිත පිරිසිතුවෙනෙක්. කොහොමද පිරිසිදුවෙන් දෙනකොට අර තද ඇලීම කියන අපිරිසිදු සිතුවිල්ල නැතිවෙලා යන. බුදුන්වදිනකොට බනහනකොට අර අපිරසිදු සිටවිලි නැතිවෙලා ගෙවන පැයගාන වැඩි වෙනවානේ තුන් මාසයම මේකට න කසන්ඩට් කරන්න යාළුවක එක කතාකරත් මේ සැරිමං කටින කියන්නේ කතා කර නයි? පිකම් මගේ කියන කතාර එක ලොකුද ෙන්නේ වෙන දවස්ල හම්බුනන් සහරිට බතුමා කරන ව්‍යාපාරල හැට ෑලිගනතකරන්න පුළුවන් ස්ටෝරු ගැන කතා කරන්න පුළුවන්නේ මන්දන්න මේ තුන්මාසයම කවුරු හම්බුනත් අංකයි එකටම ඔලුවටෙන්නේ මේ ධන ගෙදරක මළ ගෙදරක මගුල් ගෙදර එක එන්න කිවත් හැම්දෑවට නම් බෑ කටිනේ මේ සැරේ කටිනේ කුච්චර ොහොදකක්දනේ ය හිත පිරිසිත් වෙනවා කෙලෙස් වඩන එකක් නෙමේ න කතා කරන්නේ කෙලෙස් යටකරන එක කෙලෙස් දුරුකරන එක. ඒකයි මේමගේ පින්කංවල මහානි සංස තියෙනවා කියලා කියන්නේ එකයි. මේමගේ පිංකමකින් තුම් මාසයක් පුරා හිත පේකරනවා නෙනෙ. හිත පේකිරල්ලක්නෙ කරන තුන් මාසයක් පුරා හැම දාම පන්සලටෙන්ඩෝනිි හැම දාම පන්සල ටෙන්ඩෝනි ඊළඟට හැම දාම සාහින් අහන්සලට ප්‍රත්්‍ය පහසුකන් සලසන්ඩෝන්. ලෙඩ වෙලා නම් දේත්තෙත් තරම් දෙන්න ඕ. දානමාන හිග නම් ධනමාන පූජ කරඩුව. පන්සලේ මේතුම් මාසයේ පැවැත්මට මොනවාහරි අඩුවත් තිය නම් ඒ හොයල පූජ කරන්න්ඩොෝන්. බණදහන් අහන්ට ඕන් සිල්පදාරක්ෂ කර්ඩොෝන් හොදි මේ අනිසේ වැඩුවෙන් ඕන්නේ. පිරිසිදූ වීමට අවශ්‍ය මොන්න තරන්නම් ක්‍රියාකාරකම් ප්‍රමාණයක් මේ මාසතුුණ තුළ සිද්ධ වෙනවද. එහින්ද වර්ධ වගන්න එපා හිත සතුටූනොත් හොඳටම ඇති කියලා නෑ. පින්කම නිසා හිත පිරිසිදු වීමෙන් පස්සේ කෙනෙකුට ලැබෙන්න පුළුවන් ආනිසංසයක් විදියට සතුට නං කරන්න පුළො ඒකනි මං අරකීපු ගාථාවවෙත්තියෙන්නේ ඉද නන්දති ඒ වෙලාවේ මෙහිදේ නන්දති කියන්නේ සතුටු වෙනවා පුනාතිනෙම ය සතුටු වෙනෝට කියනම කක්ද නන්දති ඉද නන්දති මේ මේ භවේම සතුටු වෙන්න පොළොහන් පෙච්ච නන්දති පසු භවේකදදිත් සතුටවෙන්න පුළුවන් භවයකදනෙම බව ගණනාවකද ඒ කර්ථකතනයක් ඊළඟට පින්කම කරන වෙලාවටත් ඉද කියලා කියන්න පුළුවන් කම කරලා ඉවරුණාට පස්සෙ කියන්න පුළන් පෙච්ච කියලනේ පසුව. එතකොට මේ භවේදී ඉද කියන්න පුළුවන් ආප විදිරි බවබලදිී පෙච්ච කියන්න පුළුවන් නම්දති සතුට ඉද නන්දති පෙච්ච නන්දති සතුට ලැබෙනවා ඒ වෙලා වෙත් පස්සෙත්. ආනි සංසවිදියට. කතපු්ඥෝ කටද පින්කරපු කෙනා. පින්කරපු කෙනට දැකනේ පුං්ච කියන වෙන වචනය. පින්කරපු කෙනාට ලැබෙන ආනිසංසේ තමයි මොකද සතුට පිනනෙවේ සතුට පින්කරපු කෙනාට ලැබෙන හානිසංසේ. ආනිසංස මේ ලෝක වසේම ලැබෙන ආනිසංසේ ඒක හරිනේ දැන් කටින චීබර්රයේ නෑ ඔලූඩ තියාගෙන මේ ගම වටා යනකොට මන තරන්නන් සතුටිින් නෑ රඩුව අරගෙන යන හස්තිරාජයා වගේ සන්තෝසිී යන්න පුළන් මොකද මේ ක්‍රියාව හැමෝම අනුමත කනවානේ තමන්ගේ හිත පෙර සිදුවෙනවා එක පැත්තක් අනෙක් පැත්ත මේ ක්‍රිය නිසා ලැබෙන ප්‍රසංසාාව අගය කිරීම නිසා මේ අනිතක යහපත් ක්‍රියාවක් නිසා අනිවාරයෙන්ම හිත තුළ විශාල ප්‍රීතියක් ශාල සතුටක් නිර්මාණයේ. ඔය සතුට තියන මද හොරකමක් කළොත් නෑනන කරන වෙලාවෙත් බයෙන් වෙවුල නො. කරාට පස්සෙත් වෙවුල වෙවුල ඉන්නවාන අදහුව හෙටහහිද දේශපාලකයෝ විතරද FFCD කැඳවන්නේ අපි කැඳ ඕන එකක් නැද්ද හොරා බයන්න ඉන්නේ. හොරා හොඳටම බය? කංකරපු එකෙනාඒවෙලාවෙත් ඇවි තැවන්නේ. එකතම ඇවිපාකය. පෙච්ච තප්වති පස්සෙත් ඇවි තැවන්න බයන්නේ ඉන්නේ. කතා කරන්න ඔ බෑනෙ නැම් පින්කම ගැන තුන්මාසයක්ම කතා කරා නෑ තා කොච්චර කල්නම් කතා කරන්න පුළුවන්. ඕන කෙනෙක් ගාවට ගීල පින්කමේ වාර්තාාව දිගාරන්න පුළුවන්නේ. හැබැ අයහපත් වැඩක් කරාන්නන්න එක වහනව මිසගනේ ඒ පරිච්චේද ඉවරයි කියලා වහලා හංගනව මිසක කීසි කෙනෙකුට කටක් කරලා කියන්න එහින්ද හොඳට තේරුම් ගන්න මේ වගේ පින් කටයුතු කරන කොට ලැබෙන ප්‍රධාන පෙළේ ආනිසන්සේ තමයි සතුට හම්බෙන අනිත් එක තව හොඳ ආනිසංසයක් මේ පින් කටයුතුවලදී ආනිංස කල් යනුමිත්‍රෝ ඇස්සුර කරන්න. මේ වගේ කටයුත්තකට එකතුවෙලා අල්ප මාත්‍රකින් හරි උදව්වක් දෙනව නං ඒ කර්මඵලයක් අදහන දිව්‍යලෝකයක් අපායක් පිළිගන්න. මේ සංසාරයෙන් නිදහස්ෙන්න්ඩ ෝනි කියලා පිළිගන්න සත්පුරසෙකුට විතරමණ මේකට උදව කරන පුළන්. මට අපේේ හක්ට මහත්මයක් කිවවා. මං විතරක් කරපු වැඩන්න හන්නේ නෑදෑයොයි යාලුවයි මේ වැඩේට අකණ්ඩව උදව් කරක් කියන එතුවා මට මේ ආවාසගේද කිව්වා මේ පින්කම් මාලාවට නෑදෑයොත් යාලුවත් අක්ඩව උදව් කරක් කියන ඉති ඒ ඒ කල යන මිතුරය හමුණනා ආනිසංස පින්කම කරපු එක විශිෂ්ට ආනිසංසයක් තමයි හොන්තට අඳුන ගණ්ඩ පුළලන් වුණනා සත්පුරුසය කවද අසත්පුරුසය කවදන අලයා අනමිත්‍රයක් කවුද මේවට අකුල් හෙලන උදව්වත් දෙන්නේ නැති පාපමිත්‍රය කවුද නැම් මෙතනින් එහාට ජීවත්වන කොටම හරි ලේසීනනෙ කාත් එෙක්ක දනාගතයක් තියෙන්නේ කාත් එක්ක ධනාගතයක් නැත්තේ. මේවගේ ලොක්කො පින්කමක් කරනකොට දීර්ග කාලයක් පේවවී කරනකොට ඔක්කොම දෙනා පීක්ෂාවට ලක්වෙනවානේ. තුන්මාසෙම කෝල් එකක්කත් දෙ නතුව වලකිනායත් ඔය අතරේ? මෙච්චර ලොකූ වැඩක් වෙනවා මේ කාලෙ කෝල් ලොත් එහෙම ඕකට යන්ඩ වෙනවා. පෞකාරයෝ පපමිත්‍රයෝ අසත් පුරුසයෝ හිටියන කවරුත්තෙ. මගන් හැබැයි මේ වෙලාවේ අකණ්ඩව මෙතුංාර මාසය එතුමා එක්ක රැඳිල හිටියනම් යමෙක් ඒ සියලු දෙෙන සත් පුරුස නෑයෝ. යානමිත්‍ර නෑයෝ. ඒවා නිසංස. ඒවා විශිෂ්ඨා නිසංස. අපිට එක තුම්මාසයක් එහෙම යහපත් මිනිස්සු එක්ක යහපත් හැඟීමෙන් දේවල් එක්ක සම්බන්ධ වෙන අයත් එක ඉන්ඩ ලැබෙනකම කොච්චර පිනත් ඉන්ඩ ලැබ එක හරිවටන. එහින්දා පින යනු හිත සතුටු කරගන්න අරමුණු කරන් කරන එකක් නෙමෙයි බෞද්ධයක් පින් කරන්න ඕනි මොකටද හිත පිරිසිදු කරග මතකයිද හිත පිරිසිදු කරග එතකොට මොනදේ දුන්නත් අතෑරල දෙන්න මොනදේ දුන්නත් කොහොම දෙන්න ඕනි අතෑරලදේ අල්ලගෙන් දෙඩිපා අල්ලගෙන දුන්නත් ඒක නියමා අනිසංසයක් ලැබෙන එකක් නෙවෙයි ලැබන නියමාණනිසන්සේ ලැබෙන්නෑ. මොකද බෞද්ධයාගේ යි බටහිරයාගේ දම්දීමයි එකක් නෙවේ දෙකක් නෙ. බෞද්ධය දම් දෙන්නේ මොකටද නිවම් දකින්ට හෙවත් සංසාරගමන අයිවෙන්. බටහිරයා දම් දෙන කොට අපිට පේනවා අනිත්ර් ලෝකයේ රටවල්ුවල ඒගොල්ලොත් දම් දෙෙන? න එක එක ඒවා දෙනවා මම තැංගිය සති දෙහෙකට කලින් කැනඩාවේ ඉඳලාවේ මම ඒ රටේ දැක්කක් අර ගෙවල් ඉස්සරහා සතිකීපයකට සැරයක් තියල තියෙනවා සෙල්ලම් බඩු තියනම් දෙන්න කියලා ලොකු බොක්ස් කෙනල්ල තියතිය එක එක සංවිධාන වලින් එතකට එලාතේ මිනිස්ු ගාව තියෙනවනම් දරුවන්ගේ සෙල්ලම්බඩු ඒදෙනවා ඒැ නවා ඉතාම දුප්පත් ඉතාම අසරණ කටේනර් ගන යව්න එතකොට ඒගොල්ලෝ ඒව දෙන්න නිවන්දින්ට බලන් නෙමේ සතරාපායිම් බේරෙන්ඩ බලාගෙනත් නේගොල්ලු දෙන්නේ මේ දුප්පත් අයටන ප්‍රයෝරිටි ප්‍රමුග්ගතාතකොට ඒව දෙද්දිම බලනවා ප්‍රමුකතාවයක් මේක දෙන්්ඩ ඕනි ලංකාවටද නකෙවන්න ඕන ඉන්දියාවේ ප්‍රාන්ථකටද ඕන ෆ්‍රරිකාවටද ඉතිියෝපයානූ වගේ රටකට යවනවද එකොල බලනො එහින්දා හොඳට අවබෝධ කරගන්න ඔබ හොඳට වටහගන්න අපි දම් දෙන්නෙන් නිවන්දකිින් නිවන්දකින්ට දම් දෙනාය අනිත්මිනිසුන්ටත් වඩා අත්තැරල දෙන්න ඉගන ගණ්ඩෝ අල්ලගන්ට දෙන්න නෙමේ දායක අල්ල ගන්ටත් බෑ නේත වෙනත් ලෞකෙක දේවල් බලාපොරොත්තුවේ ඔලු ඇතියාගෙන දෙෙන්ටත් බෑ. ලෞකක අරමුණු අපේක්ෂා ඉෂ්ට වේවි ඔබ නිර්වාණාව බෝධය කරා යන ගමනිති. ඔබ දීල තියෙන. එත්තෙක් ඔබේ ප්‍රාර්ථනාවවෙන්න බ.